අයිබෝවන්. අද දවසේ පුවත්ගෙන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තකා විජයරත්න. ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල. පාර්ලිමේන්තුව පැය කිහිපයකට සීමාවේ. පොලිසියට පහර දුන් ඇමිලිපිටිය සභාපති අධිකරණයට භාර වෙයි. ආගම් පැතිරවීමේ උත්සාහයකට රාවණා බලයෙන් මැදිහත් වීමක්. එක්සත් ජාතීන් ගෝලීය අවිගනුදෙනු සම්මුතියකට එළඹෙයි. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතා අද පෙරවරුවේ නීතිඥ කුමාර්ගෙන් පොලිසියට බහර වුණා. පොලිසියට මෙම පහර දීම සිදු වී අදට දින 8ක් ගත වුවද සභාපතිවරයාව අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ නැහැ. මෙම පහර දීම සිදුව තිබුණේ පසුගිය 26 වෙනිදා රාත්‍රී කාලේ. පලාමුර දඬුහැතැක්ම ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් යතුරු පැදියක හිස්වැසුම් රහිතව ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙක් නවතා පරීක්ෂා කොට තිබෙනවා. පොලිසිය පැවසුවේ දහවනේදී අවශ්‍ය වන නීතිමය ලියකියවිලි කිසිවක් මොවුන් සතුව නොතිබූ බවයි. එම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමට යන අවස්ථාවේදී අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ස්ථානයට පැමිණ තිබෙනවා. ඉන්පසුව එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සභාපතිවරයා පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ. පාරදීමේ අනතුරු එක් පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට තුලත් කළා. කෙසේ වෙතත් මෙම පහර දීම සම්බන්ධයෙන් සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියුනේ නැහැ. පසුව කළ විමසීම්වලදී පොලිසිය පැවසුවේ සභාපතිවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි. මේ සම්බන්ධ පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවද පොලිසිය පැවසුවා. අද දිනේ පොලිසියට බහර වුණු සභාපතිවරයා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කළා. මේ අතර පොලිස් නිලධාරීන් පහර කෑමට ලක්වීම පිළිබඳව පසුගිය දා බස්නාහිර උතුරු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පළ කළේ මෙවන් අදහසක්. යම් කිසි අයෙක් පොලිසියට පහර දුන්නොත් පොලිසියට පහර දුන්න බව දැනගන්න අනිත් සිවිල් ජනතාවට යන්න තැනක් නැහැ. මොකද මහ ජනතාවට යන්න තියෙන එකම තැන දුක්ගැනවිල්ලක් කියන්නේ යන්න තියෙන්නේ පොලිසිය. ඒ පොලිසිය ගුටිකන පොලිසියක් නම් මහජනයාට දෙයියන්ගෙන් පිටයි. පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ද පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සභාවේ සභාපති පොලිසිය මහතුරුන්ට ගහලා දිනා. පොලිසිය ගුටි කාලා දැන් ඉස්පිරිතාලේ. දැන් පොලිස්පතිතුමා මොකද කරන්නේ? ඇයි අත්අඩංගුවට ගන්න බැරි? පොලිස්පතිතුමා කෝ පොලිසියේ ගෞරවය රකින්න. ඇයි මේ දේශපාලනය කරන ප්‍රාදේශීය මට්ටමේ හෝ වේවා වෙනත් අයක වේවා නැත්නම් දේශපාලඥයේ උදව්කාරයෝ හෝ වේවා නීතිය අතට අරගෙන දැන් මේ පෞගේ දවස් දෙක තුනේ කොච්චර තිබුණාද සිද්ධි? ඔබතුමාලට ගහලා තිබුණානේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. නිකන් නෙවෙයි ළඟට කතා කරලා ගහලා තියෙන්නේ. දේශපාලනය කරන අය තනතුර වල ඉන්න අය අත්අඩංගුවට ගන්න අවශ්‍ය නම් මේ කටයුතු කරගෙන යන්න පරීක්ෂණ පවත්වන්න. ඇයි මේව කරන්නේ නැත්තේ? අහිංසක මිනිස්සෙක් එහෙම ඕක කරාට කවුරු හරි සාමාන්‍ය මිනිස්සෙක් කුදලගෙන ගිහිල්ලා දෙකක් තුනක් කැනලා. දවසේ පුවත. අද පාර්ලිමේන්තුවේ කටයුතු පැය කිහිපයකට සීමා වුණා. ඊට හේතු වූයේ පාර්ලිමේන්තු න්‍යායපත්‍රය අඩංගු නොවූ කල්තැබිමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කිරීමයි. එම යෝජනාවට විපක්ෂයේ විරෝධය එල්ල වුණා. මේ අතර අභාවප්‍රාප්ත වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජිත් මන්නපිරුම මහතා අද තීරුම් දුන්නා. අජිත් මන්නපිරුම මහතා කථානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුන් දීම සිදු වුණේ පාර්ලිමේන්තුව ආරම්භ කළ අවස්ථාවේදී. පසුගිය 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ මන්නපිරුම මහතා ඡන්ද 44,821ක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවේ 6 වන තැනට පත් වුණා. අභව ප්‍රාප්ත වූ වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතාගෙන් පසුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් සරච්චන්ද රාජකරුණා මහතා මේ වන විට ජීවතුන් අතර නොසිටීම හේතුවෙන් මන්නපිරුම මහතාට එම අසන හිමි වුණා. මන්නපිරු මහතා පාර්ලිමේන්තුවේ දියුරුන් දීමේ අනතුරුව හිස්වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ධුරය සඳහා චන්ද්‍රසෝම සරණලාල් මහතා දියුරුන් දීමට නියමිතයි. පක්ෂනායකගේ රැස්වීමේදී එකඟත්වයකට ආවා මහ බැංකුවේ වාර්තාව අද වාද කරනවා කියලා. ඒ නිසා කල් තැබීමේ යෝජනාව වුමනා නැහැ කියලා. දැන් සභානායකතුමාගේ යෝජනාවක් නැහැ මෙතන. මීට පෙර තිබුණු පූර්වාදර්ශයනුත් සැලකිල්ලට අරගෙන තමයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් හැටියට අපි ගෙනාවේ. දා තීරණ වුණේ නිමල් සිරිපාල ඇමතිතුමා මේක
සභාවට ඉදිරිපත් කරනවා කියලා. දැන් අද ඒක නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි ඇයි මේක මේ එහාට මෙහාට දාන්න හදන්නේ? අපි ගත්ත තීරණ වලට විරුද්ධව යන්න එපා කියලා කියනවා. කියපු කතා ඇත්ත. සභානායකතුමා විසින් මේක ඉදිරිපත් කරන්නම් කියනවා. හැබැයි පක්ෂ නායක රැස්වීමෙන් පසුව සභානායකතුමාට පහළ වූ සිතුවිලි අනුව ඒක වෙනත් පූර්වාදර්ශයන් හොයමින් සිතුවිලි කල්පනා කරමින් ඒක වෙන මන්ත්‍රීවරයෙකුට පවරලා තිබෙනවා. ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු සම්ප්‍රදාය මතයි අපිට අනුගමනය කරන්න වෙන්නේ. ඔය සම්ප්‍රදාය එදා අපි කොමිටියේදී කතා කරන්න තිබුණා. පස්සේ සම්ප්‍රදාය මතක් කළාද? හොඳයි, ඒක කොයි ගුණත් අද කල්තබීමේ අවස්ථාව තියෙන්නේ ආණ්ඩු පක්ෂයට. විපක්ෂයට ඉතින් කතා කරන්න පුළුවන්. ඉතින් නැති එකක් ඔබතුමා මේ කියපුවම දැන් වාද කරන්න පටන් ගන්න කියලා. ආණ්ඩුවත් ඒක එහෙම කියනවනම් ඒක කොයි සම්ප්‍රදායද තියෙන්නේ? මේක මේ බරපතල වරදක් මේ කරන්න බෑ. ගෙනාපු යෝජනාව වැරදි ආකාරයෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ. දැන් සභානායකතුමා විසින් ගෙන්න ඕන එක. අද ඒ විවාදය ගන්නෙ නැහැ. ඒක එහෙම හරියන්නේ නැත්නම් එහෙනම් මෙතුමාගේ කල්තැබීමේ යෝජනාව අපි අරගෙන අපි විවාද කරමු අද. අද දවස අහකරන එක අපරාධයක් කර කතා නැහැ. කරන්න දෙයක් නැහැ. ඒක ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒක ආණ්ඩුව බාර ගන්නවා මේ කාලේ නාස්තියමයි මේ වියදමයි ඔක්කොම. යම් අතපසුවීම් යම් සිද්ධියක් වුණා නම් ඒක අපි නිවැරදි කරගන්නට උන ඉදිරියට. අපෙන් යම් අතපසුවීමක් වුණා නම් ඒ ගැනත් අපි අපේ කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි. මේක තමුන්නාංශලා දෙගොල්ලොම ඉතින් කල්පනාවෙන් වැඩ කරන්න ඕන. එච්චරයි මට පේන්නේ. විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවට බාර දීලා ආණ්ඩුව වැරදි ලක්ෂණ කරලා තියෙන්නේ දැන්. දැන් දෙපැත්තටම වැරදිලා තියෙන්නේ. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් සහන නොලැබීම හේතුවෙන් රජයේ විවිධ කොන්දේසිවලට යටත්ව චීනය ණය ගන්නා බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්සත්තනායක මහතා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ආණ්ඩුවට චීන බැංකු වලින් ණය ගැනීම ආරම්භ කරලා තිබෙන්නේ. මේ ණයවල තියෙන ප්‍රධානම කොන්දේසිය තමයි මේ ණය ලබා ගන්නව නම් චීනේ බැංකුව හරහා අදාළ ව්‍යාපෘතිය චීන ආයතනයකට පවරන්න ඕන. අපි අහන්නේ ලංකාවට මොකක්ද ඉතුරු වෙන්නේ? මේ චීනයේ ණය ගැනීමේ විලාසිතාව නිසා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම දැන් චීනයේ කොලනිකරුවෙක් බවට පත්වෙමින් තිබෙන අවදානමකට අද අපි මුණ දෙනවයි කියලා මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ තම පක්ෂයේ විසින් ඉදිරිපත් කළ නව ආණ්ඩුකම් ව්‍යවස්ථාවට ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහයද දැන්ටමත් ලැබී ඇති බවයි. පළවෙනි වතාවට මහජනතාවත් එක සංවාදයකට ගිහිල්ලා ජනතාවගේ සිතුම් පැතුම් වලට ප්‍රමුඛත්වය ලබා දීලා අලුත්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන මොහොත. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සන්ධානයේ බහුතරයක් මන්ත්‍රීවරුන් නැමැතිවරුන් මේ යෝජිත ව්‍යවස්ථාව හොඳයි කියන කාරණය බොහොම පැහැදිලිව අපිට ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒ උදවියට ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම අවස්ථාව මේක නෙවෙයි. කොළඹ කොටුවේ සිට වවුනියාව බලා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමි දුම්රිය ගමනාගමනයට අද පෙරවරුවේ හිරියාගල ප්‍රදේශයේදී බාධා පැමිණුණා. ඊට හේතු වූයේ ප්‍රදේශවාසීන් පිරිසක් දුම්රිය මග හරස් කරමින් ගෙන ගිය විරෝධතාවක්. කුරුණෑගල හිරියාල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අඹගසව මන්සන්ධියේදී අද පෙරවරු 8ට පමණ ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන්ගේ අරමුණ වූයේ හිරිපිටියේ සිට අඹගසව හිරියාල හරහා නාගොල්ලාගමට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසට වගකිවයුතු පාර්ශ්වයන්ට බල කිරීමයි. මේ ස්ථානයට පැමිණි වැල්ලෝ පොලිසිය නිලධාරීන් බගකිවයුතු නිලධාරියෙක් පැයක් ඇතුළත එම ස්ථානයට ගෙන්වා දෙන තෙක් මාර්ගය අවහිර නොකරන ලෙසට ඉල්ලීමක් කළා. නමුත් පැයක් ඇතුළත පොලිස් නිලධාරීන්ට වගකිවයුතු නිලධාරියෙකු මෙම ස්ථානයට කැඳවාගෙන ඒමට හැකි වූයේ නැහැ. පසුව ප්‍රදේශවාසීන් හිරියාල දුම්රිය ස්ථානයට පැමිණ කොළඹ කොටුවේ සිට වවුනියාව බලා ධාවනයේ වෙමින් තිබූ දුම්රිය නවතුනු ලැබුවා. උද්ඝෝෂකයන් ඉවත් කිරීමට වැල්ලෝ පොලිසියේ සහායට වීරමුගෙදර වාරිපොළ හා කුරුණෑගල පොලිසියවලින් නිලධාරීන් කැඳවා තිබුණා. ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ දුම්රියා පසු ගණේවත දුම්රිය ස්ථානය කරා ධාවනය කළා. මේ ස්ථානයට පැමිණි කුරුණෑගල කොට්ටාශයේ භාර පොලිස් අධිකාරී සිසිල්ද සිල්වා මහතා උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කළා. ජයට කිරුල්ලට සමගාමීව මේ පාර හදන්න දාලලු තියෙන. එතකොට ඔබ වහන්සේට හරි මේ ඉන්න කට්ටියට පුළුවන් හෙට වෙලාවක් දාගත්තොත් මාත් එක්ක යන් සාලින් දැමුවත් තමයි ඔෆිස් එක. දෙන්න කිව්වා.
එතනදී මම විසඳලා දෙන්නම්. මේක හදන්න දාලාලු තියෙන සාධාරණ. අන්නේ හැංගගෙන බොරු ගන්නවා මම සෙන්නේ නෙවෙයි. ඔබතුමා විශ්වාසයි. ආන්න. ඔබතුමා හරහා අපි මේකට මැදිහත් වෙනවා. සම්බන්ධ වෙනවා. අනිවාර්යයෙන්. මේ මැදිහත්. සතියක් බලනවා සතියක් බලලා නැහැ කියමුකෝ වැඩේ කරන්නේ. මාතෙකුත් බලමුකෝ මාතයක් බල නැහැ කියමුකෝ. ප්‍රදේශවාසීන් පසු එම ස්ථානයෙන් ඉවත්ව ගියේ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව විසඳුමක් නොලැබුණහොත් නැවත විරෝධයේදීත් කරන බව පවසමින්. පුද්ගල මරණයක් සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ වාර්තා දෙකක් ලබා දීමේ පුවතක් කුරුණෑගල මල් කඩුවා ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ හේතුවෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් දැඩි අපහසුතාවට පත් වූ බවයි වාර්තා වන්නේ. කුරුණෑගල මල්කඩුවාවේ පදිංචි 24 හැවිරිදී ඔනිල් ශමීන්ද්‍ර ගුණතිලක මහතා මුන්දලම ප්‍රදේශයේදී හදිසි අනතුරකට මුහුණ දී තිබුණේ 2012 ජූලි 25 වෙනිදායි. අනතුරින් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කරවන්නේ පසුගිය වසරේ අගෝස්තු 31 වෙනිදායි. දීර්ඝ කාලයක් එම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ඔහු පසුගිය ජූනි 1 වෙනිදා ජීවිතක්ෂයට පත් වුණා. අනතුරුව සිදු කරනු මරණ පරීක්ෂණයට අනුව වාර්තා කර තිබුණේ හෘදයාබාධයක් හේතුවෙන් රෝගියා මියගොස් ඇති බවයි. පසුව ඥාතීන් ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය මල්කඩුවාවේ නිවසට රැගෙන විත් වෙනවා. ඒත් හදිසියේ ඒ රාත්‍රියේ නිවසට පැමිණෙන මුන්දලම පොලිසිය සහ කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා දේහය නැවතත් රෝහල වෙත රැගෙන ගොස් තිබෙන්නේ ඥාතීන්ගේ විරෝධතා මැදයි. ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ගෙන ගිය දේහය පිළිබඳ යලිත් මරණ පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. එහිදී වාර්තා කර ඇත්තේ අදාළ රෝගියා හදිසි අනතුරකට ලක්වීම සහ නිව්මෝනියා රෝග තත්ත්වයේ හේතුවෙන් මියගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක RUBK අමරසිංහ මහතාගෙන් අප විමසීමක් කළා. ඔහු සඳහන් කළේ අධිකරණ නියෝගයක් මත යලි හදිසි මරණ පරීක්ෂණයක් සිදු කිරීමට තමන්ට සිදු වූ බවයි. පසු අදාළ දේහය මුද්‍රා තබා ඥාතීන් වෙත භාර දීමට පියවරගත් බවද ඔහු සඳහන් කළා. මේ අතර මුන්දලම පොලිසිය සඳහන් කළේ 2012 වසරේ සිදු වූ මෙම රිය අනතුරට අදාළ නඩුව අධිකරණයේ තවමත් විභාග වන බැවින් ඊට අදාළ කරුණු ඉදිරිපත් කිරීම සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ නියෝගයක් ලබාගත් බවයි. මෙම මරණය පිළිබඳ පළමු මරණ පරීක්ෂණය සාමාන්‍ය මරණයක් ලෙස සලකා පවත්වා තිබීම ඊට හේතු වී තිබුණා. වරායේ ගෙන ඇතිවීම ගැන තිස් සතනායක මහත්මයා රෝහිත ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ගැන දැනගනිමු. රට වටකර බැඳත් කට වටකර බැඳින්න බැරි වැට නැති කටෙන්. පළාත් සභා ක්‍රමයට පක්ෂයි විශාල පිරිසක් කියන අපි නෑ කියන්නේ. පළාත් සභා සම්පූර්ණයෙන් අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ අවශ්‍ය මන්ත්‍රී දුවරු 150කේ සහයෝගය, ඒ කියන්නේ 3/2 සහය ලබා ගැනීම දුෂ්කර වෙන්න පුළුවන්. විසගුරු සර්පයා මරා දමන්න බැරි නම් අඩුම ගානේ සර්පයාගේ දල කඩා දැමීම හෝ කළ යුතුයි. එහෙම ගැටුම්කාරී තත්ත්වයකට රටපත් කරන්නට උමා ඉන්න අයත් රට තුළ ඉන්නවා බලවේගයන්. ප්‍රතිවර්ණය තියලා ජනතාවට අයිතිය දෙන්න ඕන, ප්‍රජාතන්ත්‍රවාදීද තමන්ට ඕනගේ තෝරගන්න. මේක වෙන්න දෙන්න බෑ. ඔය පරණ වාමාංශික පක්ෂවල අද මධ්‍යමකාරක සභාවල බහුතරයක් ඉන්නේ එන්ජිඕ කාක්කු ටික. එන්ජිඕ කාක්කෝ ඒවා අත්අඩංගුවට අරගෙන ඉවරයි. ඒවා මුල් කාලේ තිබිච්ච සූර්යමල් ව්‍යාපාරය යන කාලේ තිබිච්ච ජාතික වාදයේ බිඳු මාත්‍රයක් අත්තද ඒවා ගෑවිලා නැහැ. කතා කරන් කුඩු ගමුණු වගේ. පළාත් සභාව එපා. මෙයා පළාත් සභාව පටන් ගන්නකොට කොටකන්සම ගහලා වෙඩි තිබ්බා මිසක්. වීරවංශවත් වගේ ඉතිහාසයක. අර මධ්‍යම පළාතේ ඉන්න කුස්තිකර්ම ආදීව රැමතියව අයින් කරන් ඉස්සර විරෝධය පළ කරන් පළාත් සභාව උදැත්ත. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ට දැන් ජොබ් එකක් නැහැ. මේ ගින්න ඇති වෙලා තියෙන එක ගැන එතුමාගේ මතය තමයි මේ හම්බන්තොටට මේ ගුදම් සංකීර්ණය ගෙනියන්නලු මේක කළා තියෙන්නේ කියලයි තිස්ස අත්තනායක ලේකම්තුමා කියයි. මම එතුමාගෙන් අහනවා මේවා දැනගෙනද කතා කරන්නේ නොදැනද කතා කරන්නේ කියලා. ඉතින් එතකොට චෝදනාව තියන්නේ ආණ්ඩුවට මට අභියෝග කිරීම නෙමෙයි කරන්න ඕනේ. රහස් පොලිසිය පරීක්ෂා කරනවා ඇති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනවා ඇති, වරායෙන් කරනවා ඇති මේ පරීක්ෂණේ. එතකොට මේ පරීක්ෂණවල වාර්තා එළියට එන්න ඉස්සෙල්ලා මේ පැනලා දුන්නේ මොකටද? ඔබ නැවතත් පැත්තකිය පැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමකෙන්. සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන්ට ඉකුද්දා සිදු වූ පොලිස් පහර දීමට එරෙහිව දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් තම විශ්වවිද්‍යාල ඉදිරිපිට අද විරෝධතාවන්හි නිරත වුණා. දහවල් කැමපැයේ ක්‍රියාත්මක වූ මෙම උද්ඝෝෂණයට රුහුණ, රජරට හා පෙරදෙණිය යන විශ්වවිද්‍යාල සිසුන් එක්ව සිටියා.
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වුණේ පසුගිය සෙනසුරාදායි. සිසුන් කිහිප දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන්නේ ඉල්ලා ක්‍රියාත්මක වූ මෙම උද්ඝෝෂණය විසිරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. මෙම ගැටුමේදී සිසුන් 23 දෙනෙකු සහ පොලිසිය 12 දෙනෙකු තුවාල ලැබුවා. මෙම ප්‍රහාරයට එරෙහිව රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් එම විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම සංකීර්ණයේ සිට තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයට පැමිණියේ විරෝධතා පහගමනකින්. එතැන් සිට පැයකට ආසන්න කාලයක් ඔවුන් විරෝධතාවේ නිරත වුණා. අපි කියන්නේ මේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් හඬනගන ශිෂ්‍යයන්, ඒ වගේම සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සංගමය ඇතුළුව ඒ ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් බොහොම ඉවත් කරන්න, ඒ වගේම සබරගමු විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය බල කරනවා, සාධාරණත්වය ඉටු කරන්න කියන ඉල්ලීම කරනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ මාපලාන පිහිටි කෘෂිකර්ම විද්‍යාපීඨයේ සිසුන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූ අතර ඔවුන් විරෝධතාවේ නිරත වුණේ මාතර කමුරුගමුව මාර්ගයේ ආසන්නයේ සිටයි. අපි අහන්නේ ආණ්ඩුවෙන් සමාජයේ අයිතීන් ගැන හඬනගන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මේ විදියට ආණ්ඩුව සලකන්නේ මේ කරපු දෙයට වහාම උත්තර දෙන්න. රජරට විශ්වවිද්‍යාල සිසුන්ද සබරගමු විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව විරෝධතාවේ නිරත වූයේ සිය විශ්වවිද්‍යාල පරිශ්‍රය ඉදිරිපිට මාර්ගයේ සිටයි. පෙරදිනේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට පැමිණි සිසුන් පිරිසක් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලහ මන්සන්දියේ සිට උද්ඝෝෂණයේ නිරත වුණා. මේ හේතුවෙන් පැයකට ආසන්න කාලයක් ගලහ මන්සන්දිය හරහා කොළඹ මහනුවර මාර්ගයේ එක් මන්තීරුවක ගමනාගමනයට බාධා හෙළ වූ අතර පොලිසිය රථවාහන විකල්ප මාර්ග වෙත යොමු කළා. සබරගමු විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ දිගින් දිගට මරගල කරා, ඒ අරගල මර්ධනය කරන ආණ්ඩුව පිඹුරුපස් සකස් කරා මිස විශ්වවිද්‍යාලය ඇතුළ තියෙන ප්‍රශ්න නිරාකරණය කරන්න කිසිම විටකත් මැදිහත් වුණේ නැහැ. ඒ සහෝදරවරුන්ගේ පන්ති තහනම් ඉවත් කරගන්න අතුරු දිගින් දිගටම අරගල කරනවා කියන කාරණා මේ අවස්ථාවේ මතක් කරනවා. මේ අතර අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සිසු මර්ධනය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළා. එයාගේ සැලසුමක් තියෙනවා. මොකක් හරි සුළු තත්ත්වයක් අරගෙන ළමයි ටික පාරට බස්ස ගන්න, සටන් කරව ගන්න තමයි මදවසල ඉන්නේ. මොකද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ඔක්කොම අලුතෙන් ගත්තේ මේ පහුගිය මාසෙ. මේක සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඒකකොට එයාගේ ජනප්‍රිය වෙන්න නම් යම් යම් දේශපාලන පක්ෂ යැනි ඇක්ෂන් වලට යන්න ඕන. තමුනාසලට පෙනේ හැමතැනම විශ්වවිද්‍යාල යම් යම් ප්‍රශ්න ඇති වෙගෙන එනවා වගේ. ඒක තමයි සාමාන්‍යයෙන් සිරිත. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති කලා සහ කළමනාකරණ පීඨවල විභාග සහ දේශන ලබන සඳුදා දක්වා අතහැර වීමට හිපාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ ඩෙංගු රෝගය පැතිරියාම සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ඊයේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයා වෙත ලබා දුන් නිර්දේශයකට අනුවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨ ගොඩනැගිල්ලේ වැහිපිලි අබලන් වීම හේතුවෙන් එහි තුන්වන මහලේ ජලය රැඳී තිබෙනවා. එම ජලයෙහි ඩෙංගු කීටයෙන් රැඳී සිටින බව අනාවරණය වී තිබුණේ ඊයේ පෙරවරුවේ කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කළ පරීක්ෂණවලදී. නීති කලා සහ කළමනාකරණ පීඨ තුනම එකිනෙකට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන් අද මෙලෙස දේශන සහ විභාග අත්විටීමට තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන් පවසන්නේ ගොඩනැගිලි අබලන් බව පාලන අධිකාරියට දැනුම් දුන්නද ඒ අලුත්වැඩියා කිරීම සඳහා ඔවුන් පීවර නොගත් බවයි. මේ හේතුවෙන් දේශන ශාලා සහ විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලේ අනෙකුත් ස්ථානවල ජලය රැඳී ඇති ආකාරයයි මේ. මේ අතර මේ වසරේ ගිවිගිය කාලය තුළ ඩෙංගු රෝගීන් 13,762 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය පෙන්වා දෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 3,526ක්. කිසියම් ආගමික කණ්ඩායමකට අයත් පිරිසක් වල්පොළ විජිතපුර ප්‍රදේශයේ සිය ආගම ප්‍රචාරය කිරීමට ගත් උත්සාහයක් රාවණා බලය සංවිධානයේ මැදිහත්වීමෙන් අද අත්තිරුන් ලැබුවා. රාවණා බලය සංවිධානයේ මීට මැදිහත් වී තිබුණේ ප්‍රදේශවාසියෙකු කළ දැනුම් දීමකට අනුවයි. රාවණා බලය සංවිධානයේට කිසිවෙකු දැනුම් දී තිබුණේ මුල්ලේරියාව වල්පොළ විජිතපුර ප්‍රදේශයේ අද උදෑසන සැරිසරූ කණ්ඩායමක් ආගමික ප්‍රකාශනයක් බෙදාහරින බවටයි. ඒ අනුව එහි ස්වාමින් වහන්සේ පිරිසක් විජිතපුර ප්‍රදේශයට පැමිණ අදාළ කණ්ඩායම හමු වුණා. අනතුරු එහි ලේකම් පූජ්‍ය ඉත්තේකන්දේ සද්දාතිස්ස හිමියන් මෙම සිදුවීම පොලිසියට දුරකතනින් දැනුම් දෙමින් අනතුරුව නිලධාරීන් මෙම ස්ථානයට පැමිණෙන තෙක් මෙම පිරිස විජිතපුර ප්‍රදේශයේ රඳවා ගත්තා. පසුව තීරණය වූයේ මෙම කණ්ඩායම මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත රැගෙන යාමටයි.
අනතුරුව එම ආගමික කණ්ඩායමේ දැනුම් දීමකට අනුව ඔවුන්ගේ මෙහෙයුම් මුලස්ථානයේ නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු පොලිස් ස්ථානයට පැමිණියා. එහිදී මෙම කණ්ඩායම උදාහරණ ලද්දේ පූජ්‍ය ඉත්තේකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ දැඩි අවවාද මැදයි. නවුන්නාන්සලා යැපෙනවන යැපෙන ඕනි කිකි. ඕගොල්ලෝ එන්ජිඕ ආයතන වලින් මේවට සල්ලි එවන රටවල් සියලුම මම කියන්න. ඕගොල්ලෝ ටයිකෝඩ් දාගෙන හොඳට යා වාහන වල ඇවිල්ලා හොඳට යැපෙන්න. මදක තියාගන්න බෞද්ධ ගෙවල් වලට ඇවිල්ලා පිස්සු නටන්න ලෑස්ති වෙන්න. ඕගොල්ලන්ගේ දෙවියන්ගේක ඕගොල්ලන්ගේ කට්ටියට කියාගෙන යන්න ඕන තැනක. ඕගොල්ලෝ පාරම්පරික පල්ලියේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේටත් එරෙහිව යන කණ්ඩායම. ඕගොල්ලන්ගේ තොරතුරු තියෙනවා CID එකේ. ඕගොල්ලන් කණ්ඩායම අර යන්න. ඊට පස්සේ අහුවෙන්න එපා. අහුවෙලා ආයි අපි නරක මිනිස්සු මේ අරකයි මේකයි කියලා කතා කරන්න එන්න එපා. ඇතමුන් පොතපත රැගෙන නිවෙස් බැහැ දකිමින් විවිධ කරුණු කාරණා තේරුම් කර දීමට උත්සාහ ගන්න බව අප දන්නවා. මා මෙතනදී කියන්නට ඕන කතෝලික සභාව මෙවැනි ක්‍රියාකාරකම් වෙත නැඹුරුවන්නේ නැහැ. අපි සෑම කෙනාගේම ආගමක් අදහා ගැනීමට ඇති ඒ නිදහස ගරු කරන අතර බලහත්කාරකමෙන් තමාගේ ගොඩ ලොකු කරගන්නට උත්සාහ කරන කණ්ඩායම් ඇතොත් ඒ සම්බන්ධව නම් අප තුල එකඟතාවයක් නැහැ. කැබිති ගොල්ලෑව හේරත් හල්මිල්ල වැව පුරාණ රජමහා විහාරස්ථානයේ ශෛලමය සඳකඩ පහන අද අලුයම පිරිසක් පැහැරගෙන ගොස් තිබෙනවා. විහාරාධිපති හිමියන් පවසන්නේ යුද හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පිරිසක් මෙම පැහැරගැනීම සිදු කළ බවයි. කැබිතිගොල්ලෑව හේරත් හල්මිල්ලෑව පුරාණ රජමහා විහාරස්ථානයේ දාගැබ ආසන්නයේ පිහිටුවා තිබූ ශෛලමය සඳකඩ පහන සොරකම් කර ඇත්තේ අද අලුයම එකට පමණයි. මෙලෙස සොරකම් කර ඇත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ සමයට අයත් කවාකාර සඳකඩ පහනක්. දාමුදා වැඳුමට සමාන ඇඳුමක් ඇඳගත්තු හතර දෙනෙක් හැම ඇඳුම එකයි. කොළපාට නිල ඇඳුමට සමාන නිල ඇඳුම් තුන් දෙනෙක් ඇඳගෙන හිටියා. ඒවා මේ අපි ඇඳුන්නේ අපි මේ කැලණිකට යන්න ඇවිල්ලා ඉන්නේ. තව කට්ටියක් එනවා. ඒ කට්ටිය එනකම් මෙහි ඉන්නේ කියලා. ටිකක් වෙලා ඉඳ අවසර දෙනවා. ගමන් අවසර දෙනවා. ආ මේක එන්නේ. මම බුලත් විට දුන්නා. ඒකම බුලත් විට කාලා. සිවිල් ආරක්ෂක කට්ටියත් එක්ක ධර්මශාලාවට ගියා. ඉතින් අපි අඳුර දොරවක නිදා ගන්න කිව්වා. කොහොම දොරවක නිදා ගත්තා. මෙම සොරකම් සිදුවන අවස්ථාවේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් තිදෙනෙකුද විහාරස්ථාන ධර්මශාලාවේ නිදාගෙන සිටි තිබෙනවා. අත කකුල බැලලා තුන්දාගෙන ප්ලාස්ටර් ගාලා අතට ඉරසීම එහා පැත්තේ බලනකොට එල්ලා ඔද්දකම් බඳලා කොහොම රෑ හතරට අතර ඒගොල්ල පිටවලා ගියා. විහාරස්ථානයෙන් සොරකම් කළ සඳකඩ පහන රැගෙන ගොස් තිබෙන්නේද එහි තිබූ පාපිරියක් මත තබාගෙනයි. මීට මාස කිහිපයකට පෙර විහාරස්ථානයේ තිබූ පොල්ලයාර දේව ප්‍රතිමාවක්ද කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් තිබෙනවා. 1996 වසරේ දෙහිවල දුම්රිය ස්ථානයේදී බෝම්බයක් පුපුරා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් තිදෙනෙකු චෝදනා දෙකකට අද වරද පිළිගත්තා. ඒ අනුව සැකකරුවන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත වසර 10ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය අනෙක් සැකකාරයට වසර 5ක සිර දඬුවමක් නියම කළා. අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 1708ක් යටතේ නඩු පවරා තිබූ අතර ඉන් චෝදනා 1706ක් නීතිපතිවරයා අද ඉල්ලාස් කරගත්තා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. නැගෙනහිර ආසියාවේ සංචාරයක නිරත වී සියරට බලා යන අතරතුර උගන්ඩා ජනාධිපති යෝවේරි මුසවේනි මහතා අද කටුනායක ගුවන්තොටුපළට පැමිණියා. උගන්ඩා ජනාධිපතිවරයා පිළිගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමුවා. හැටන් ශ්‍රීපාද නවෝද්‍යා පාසලේ කන්නංගර ශාලාව අද භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ුණා. එහිදී එම නිලධාරීන් දැනුම් දී ඇත්තේ අදාළ ශාලාව නායාමයේ අවධානමකට ඍජුව මුණ දී නොමැතිවත් ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රාථමිකංශයේ දරුවන් එම ශාලාවෙන් ඉවත් කරන ලෙසයි. තායිලන්තයේ සිට වැඩමවා සිටින තාවකාලික පැවිද්ද ලැබූ මෙහෙණින් වහන්සේ 139ක් අද කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයට වැඩම කළ අතර එම මෙහෙණින් වහන්සේ වෙනුවෙන් ත්‍රිපිටකයේ ඇතුළු බෞද්ධ ග්‍රන්ථ පිරිනැමුණා. රුපියල් 152කට අධික වටිනාකමකින් යුත් රතුරන් තොගයක් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව විසින් අද අලුයම අත්අඩංගුවට තිබෙනවා. ඉල්ලීම් කීපයක් මුල් කරගෙනමින් ලබන 18 වෙනිදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමේ සූදානමක් ඇති බව පරිපූර්ණ වෛද්‍ය වෘත්තිකයන් දැනුම් දුන්නේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. එක්සත් ජාතීන්ගේ සමාජික රටවල නියෝජ්‍යතෙන් ප්‍රථම වරට ගෝලීය අවි ගනුදෙනු පිළිබඳ සම්මුතියකට අත්සන් කර තිබෙනවා. මෙම නව සම්මුතියට අනුව රටක් වශයෙන් හා එක පුද්ගල වශයෙන් සිදුකෙන ගිනි අවි භාවිතයට සීමා පැනවෙනවා.
කෙසේ නමුත් මෙම සම්මුතිය සඳහා ඇමරිකාව තවමත් අත්සන් කර නැහැ. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝ වටා හිරු. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193ක නියෝජිතයින් මෙම සම්මුතිය පිළිබඳව සාකච්ඡා පැවැත්වුවේ අප්‍රේල් මාසයේ සිටයි. සම්මුතියට දැනටමත් රටවල් 63ක් අත්සන් කර තිබෙනවා. ඇමරිකාව පවසන්නේ එහි අඩංගු වගන්ති සියල්ල හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවයි. ඉරානය, සිරියාව සහ උතුරු කොරියාව සම්මුතියට අත්සන් තැබීමෙන් වැළකී සිටි බවද වාර්තා වෙනවා. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජින්ගේ පදවි ප්‍රාප්තියේ 60 වර්ෂ පූර්ණ වෙනුවෙන් ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණා. ඒ රජපෞලේ සමාජිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 25 වන වියේ පසු වූ එලිසබෙත් කුමරිය ඇගේ පියාවන 6 ජෝර්ජ් රජුගේ අභාවයෙන් අනතුරුව නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල මහරජින ලෙස කිරුළු පැළඳුවේ 1953 ජූනි 2 ජපාන අගමැති ෂින්සෝ අබේ ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයින් ඉතා සරල ඇඳුමින් සැරසී ඔවුන්ගේ රාජකාරී වෙත පැමිණ තිබුණා. ඒ ජපානයට දැඩි උෂ්ණාධික කාලගුණයක් බල පැවැත්වෙන මැයි සිට සැප්තැම්බර් දක්වා කාර්යාලවල වායු සමීකරණ භාවිතය අවම කිරීමේ එක් පියවරක් ලෙස සරල දුහුල් ඇඳුමින් සැරසී කාර්යාලයට පැමිණෙන ලෙස එරට පරිසර අමාත්‍යාංශයේ නිවේදනය කර තිබීම හේතුවෙන්. සත්ව උද්‍යානයකින් පැනගත් පැස්බරිකු චීනයේ ග්වන්ෂු ප්‍රාන්තයේ මාර්ගයක දිවයන අයරු ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණේ මෙලෙසයි. දෙවතාවක්ම මෝටර් රථවල ගැටුණු පැස්බරා පොලිසිය විසින් අල්ලාගෙන නැවත සත්ව උද්‍යානයට බහර දී තිබෙනවා. චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් පුහුණු තරගය මෙවැනි විට පැවැත්වෙනවා බටහිර ඉන්දියා කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමගින්. බර්මින්හැම්හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනෝ ශ්‍රී ලංකාව පළමුවට පන්දුර පහර දීමේ අවස්ථාව කොදෙව්වන්ට ලබා දුන්නා. කොදෙව් ක්‍රිකට්ින් පන්දුර 50 තුළ කඩු 6ක් තැවී ලකුණු 297ක් ප්‍රස් කළා. ජොන්සන් චාල්ස් ලකුණු 58යි. ඊට අමතරව ඩැරින් බ්‍රාවෝ නොතැවි ලකුණු 71ක් සහ රම් නරේෂ් සර්වාන් නොතැවි ලකුණු 55ක් ලබා ගත්තා. පන්දුවේදී තිසර පෙරේරා සහ ශමින්ද එරංග කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 7ක් බිඳ වැටී ලකුණු 187ක් ලබා සිටිනවා. ඒ පන්දු වාර 35කදී. IPL තරඟ මුදලට ඔට්ටැල්ලීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටි ගුරුනාත් මෙයප්පන්ට සහ බින්දුතාරා සිංට ඇප ලබා දෙන්නට මුම්බයි අධිකරණය අද පියවර ගත්තා. එමෙන්ම මොවුන් දෙදෙනාටම යළි දැනුම් දෙනතුරු රටින් පිටව යාමද මුම්බයි අධිකරණය විසින් තහනම් කර තිබෙනවා. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආර් ශ්‍රීනිවාසන්ගේ බැනුනුවන්ද වන ගුරුනාත් වෙයප්පන් ඉන්දිය පොලිස් අත්අඩංගුවට පත්වුණේ පසුගිය 24 වනදා. ඒ IPL තරඟ මුදුලට ඔට්ටුවැල්ලීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මුම්බයි පොලිසිය කරුණු ගොනු කිරීම නිසා. වෙයප්පන් සම්බන්ධයෙන් මෙම කරුණු අනාවරණ කළේ ඉන්දිය රංගන ශිල්පියෙකු වන බින්දුදාරා සිං. ඔහු මේ තොරතුරු අනාවරණ කළේ IPL තරඟ මුදුලට ඔට්ටුවැල්ලීමේ චෝදනා මත මුම්බයි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුවයි. බින්දුදාරා සිං පොලිසිය හමුවේ පැවසුවේ වෙයප්පන් වෙනුවෙන් තමන් IPL තරඟ මුදුලට ඔට්ටුවැල්ලීම සිදු කළ බවයි. වෙයප්පන්ට සහ බින්දුදාරා සිංට කොන්දේසි සහිත ඇප නියම කළ මුම්බයි අධිකරණය පැවසුවේ ඔවුන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර පොලිස් භාරයට ගන්නා ලෙසයි. ගුරුනාත් වෙයප්පන්ට එල්ල වී තිබෙන මේ චෝදනා නිසා ඉන්දීය ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළ එන් ශ්‍රීනිවාසන්ට එම තනතුරින් තාවකාලිකව ඉවත් වන්නටත් සිදුවුණා. මේ වන විට එම තනතුරේ වැඩ බලන්නේ හිටපු සභාපතිවරයෙකු වන ජග්මෝහන් තල්මියා. මේ අතර මුදලට තරඟ පාවා දීමේ චෝදනා එල්ල වී තිබෙන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීසාන්ත් අද යළි දිල්ලි අධිකරණයට ඉදිරිපත් කළා. දිල්ලි අධිකරණය තීරණය කළේ ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබන්නටයි. අපි දැන් සූදානම් තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. ක්‍රිකට් ක්‍රීඩක මොහමඩ් අස්රාෆුල්ට තාවකාලික තරඟ තහනමක් පනවන්නට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අද පියවර ගත්තා. බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ තරඟ මුදලට පාවා දීම සම්බන්ධයෙන් අස්රාෆුල්ට පසුගියදා චෝදනා එල්ල වුණා. අනතුරුව ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන්නටයි. එම පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මෙම තාවකාලික තරඟ තහනම පැනවූ බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ. ආසියානු කායවර්ධන තරඟාවලියේදී පදක්කම් දිනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද යළි දිවිනට පැමිණියා. කසස්ථානයේ පැවති මෙවර තරඟාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම දිනාගත්තේ ශ්‍රී ලංකාවේ වසන්ත පීරිස්. දර්ශන රන් මුදු එම බර පන්තියේ රිදී පදක්කම දිනාගත්තා.
මෙතර රම්පදක්කම් ලාබී වසන්ත පීරිස්ට උපහාර පිදීමේ උත්සවයක් අද පෙරවරුවේ පැවැත්ුණා මහභාගයේදී. සීදුව නගර මැදේ සිට විශේෂ රථ පෙරහැරකින් වසන්ත පීරිස් ඔහු අධ්‍යාපනය ලැබූ මහභාගයේ කරුණාරත්න විදුහල වෙත රැගෙන ආවා. එහිදී විශේෂ උපහාර පිදීමේ උත්සවයක්ද පැවැත්ුණා. 47 වන වරට පැවති ආසියානු කාය වර්ධන තරඟාවලිය සඳහා රටවල් 40ක් නියෝජනය කරමින් තරඟකරුවන් එක්ව සිටියා. ස්පීඩ් මොටර් රථ සහ යතුරුපෙත් තරඟාවලියේ දෙවන අදියර පසුගියදා පැවැත්ුණා පන්නල ගෝල්ඩ්වින් මොටර් රථ දහවන පතේදී. මෙවර තරඟාවලිය මොටර් රථ තරඟිසව් 10කින් සහ යතුරු පැදි තරඟිසව් 9කින් සමන්විත වුණා. මොටර් රථංශයේ කැපී පෙනෙන දස්කම් දැක්වුවේ අශාන් සිල්වා. එන්ජින් ධාරිතාව 3500 කාණ්ඩේ SLGT මොටර් රථ තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට ඔහු සමත් වුණා. විවෘත යතුරුපෙත් තරඟයේ ජයගත්තේ මදුරංග කල්දේරා. මෙවර තරඟාවලිය සඳහා තරඟකරුවන් 150කට ආසන සංඛ්‍යාවක් එක්ව සිටියා. සමගින් හිරු ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරිදේශන් පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමුවමු හෙට රාත්‍රී 7 අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.